ආසාවන් හෝ ඒකෙන් තීරණය වෙනවා නේද? ආ. පොරගාඩක් ගෝ පල්තුනේ ලක්ෂණ දියාලේ මොකදලා. වර්ෂාවකට අහුණා. හොඳයි, අපි දෙවෙනි දිගහැරුමේදී දැක්කා මේ අධික වර්ෂාවකට අහු වෙලා දුම්බර දියල්ලත් පව කරගෙන ඉදිරියට ගමන් කරනවා. ඉතින් මෙහෙම ඉදිරියට ගමන් කරගෙන එනකොට ලහිරු මල්ලි මමයි පොඩ්ඩක් ඉස්සර වුණා. ඉස්සර වෙලා එනකොට මෙන්න මේ ලස්සන දියල් අපිට දැක ගන්න හම්බුණා. දියල්ලේ නම මම වීඩියෝ එක පල්ලෙහින් සඳහන් කරන්නම්. හරිම සුන්දරයි. මේ දියල්ල බලන්න මට අතිරේකව මේ ගල් මතින් පැන පැන යන්න සිදු වෙනවා. බලන්නකෝ ඉස්සරහට ගිහිල්ලා මේ දියල්ලේ ලස්සන. කොහොමින්හරි අපි කිලෝමීටර් 8කට වගේ ආසන්න ප්‍රමාණයක් ඇවිදගෙන ඉදිරියට ආවට පස්සේ වෙලාව 3 වගේ වෙනකොට දුම්බර ඇල්ලට ළඟා වෙන්න පුළුවන් වුණා. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ අති සුන්දර වූ දුම්බර දියල්ල. අද නම් ටිකක් සැර විදියට තමයි පහලට ගලාගෙන ඉන්නේ. නමුත් සුන්දරත්වේ නම් කිසිම අඩුවක් නැහැ.
දුම්බර දියල්ල පහු කරගෙන අපිට ඉදිරියට ගමන් කරනකොට දැඩි ආනතියක් සහිත කන්දක් නගින්න සිදු වෙනවා. මේ කන්ද නැගගෙන උඩට ආවට පස්සේ දුම්බර දියල්ලේ ඉහළ කොටස් වලට තමයි ළඟා වෙන්න පුළුවන්. ඉතින් යන්න තියෙන ට්‍රැක් එකෙන් පොඩ්ඩක් අපි එළියට ගිහිල්ලා මාමගේ අනුදැනුම ඇතුව මේ අපි උත්සාහ කරන්නේ රැලි දියලි බලන්න. මේ රැලි දියල්ල ඇත්තටම දුම්බර දියල්ලේ ඉහළම කොටස. රැලි දියල්ලෙන් ගලාගෙන යන ජලය මුලින්ම වැටෙනවා කළු දිය පොකුණ. මේ පොකුණෙන් ජලය කැලින්ම දුම්බර දියල්ල නිර්මාණය කරමින් පහළට වැටෙනවා. ඉතින් මේ දියලි කොටසට යන එක ටිකක් භයානකයි. මේ භයානක අත්දැකීම ඔගලන්ට ගේන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. හරිම සුන්දර දියල්ලක්. ඉතින් මාමගේ මග පෙන්වීම යටතේ තමයි අපි මේ දියලි කොටසට යන්න උත්සාහ කරන්නේ. පල්ලහැට බහින්න බැලුවේ
නිසා මේ මේ දියල්ල ගුම්බරල්ල අර කල්යා ගුම්බරල්ලට උඩ තියෙන එක මේකට කියන්නේ වැලියල්ල කියලා. වැලියල්ල. වැලියල්ල. මේක දුවිල්ලට මෙතන තුන කිලෝමීටර 2.5ක් තියෙනවා. දැන්දලා කිලෝමීටර 2.5. කිලෝමීටර 2.5. දුවිල්ලල්ල. දුවිල්ලල්ල. ඒකට දැන් මේල්ල ඇවිල්ලා ගුම්බර දියල්ල උඩ දියල්ල. ගුම්බර දියල්ල උඩ දියල්ල. උඩ දියල්ල රැලි දියල්ල කියලා තමයි කියන්නේ. ඔව්. ඒතර අර ඈතින් ගිහින්. ඒකට මෙතන තමයි තියෙන කළුදිය පොකුණ. කළුදිය පොකුණ. මේ පල්ලේ. රැලි පල්ලේ කළුදිය පොකුණ. ඒකට හින්ද අමාරුයි. ආහ්. වුණත් මේ කඹයක් වගේ ආදාරකින් තමයි බහින්නේ මල්ල. කළුදිය පොකුණ බලන්න. ඔය දේ කාණතුරුදායක ඒක නේද? අනතුරුදායක. යාර තමන්ගේ ආසාව අනුව ඒක තීරණය වෙනවා නේද? ආ. අනතුරුදායක බොහොම කල්පිතම ලස්සන දියල්ල මට බලන්න පුළුවන්. හරි. එහෙනම් අපි යනවා ඊළඟට දූවිලියල්ලට. ආ. ඊට පස්සේ අපි එතන ලස්සන සුන්දරත් පිළිබඳව සාකච්ඡා කරනවා. අපි එතන තමයි කැම්ප් කරන් දින්නේ. මොකද තෙල් තෙල් එක දාපුවම අවුල් වෙනවා සර්. කුතුමිය වතුරත් එක්ක ගන්නවා. පියනකට තියලා හලව. මං කියන්නද ඔය ඔක ඔහොමම දාලා මේ පැත්තට වෙලා ආපස්සට දා. මං ගන්නද මොකද ගන්නද? I don't know.
හොඳයි අපි අද දවසේ සංචාරය අවසන් කරනවා දූලියල්ලට ආවා සමන් දූවිලියල්ලනේ මම දූවිලියල්ලට ආවා මේ ගුහාවක් යට ඉඳලා අපි කැම්ප් කරනවා සද්ද ඇහෙනවා ඇති ගොරෝගොර හොඳටම වයින්ව ආවට මෙතන ගුහාවක් තියෙන ඉඳලා තමයි දුමහින් දටයක් අමාරුයි හඳුනුත් වෙනවා ඉතින් අපි ගුහාවෙන් ඉඳලා තමයි ඇත්තටම ආරක්ෂිත වුණේ ඉතින් අද දවසේ විස්තරය පිළිබඳව අපිට මාමා සංක්ෂිප්ත සටහනක් දෙයි අපි බලමු මාමගෙන් අහලා බලමු අද කොහොමද විස්තරේ මේ ගුහාව ගැන සහ මේ ගුහාව මොකටද පාවිච්චි කරේ කියන කාරණා ටික මාමා ලස්සනට පැහැදිලි කරලා දෙයි මේකට දැන් අපි ආපු ගමන් මාර්ගය දිහා බලපුවම අපි ගියාලි ඇත්තෙන්ම ගියාලි පහක් පමණ බැලුවා ඉතින් ගමන හරිම ලස්සන සුන්දරයි ඊළඟට අපි ඇත්තෙන්ම අද දිනේ හැටියට විශාල වැස්සක් එන බව අපි හිතාගෙන මේ ලෙනට ආවා මේ ලෙන ඇවිල්ලා දැනට අවුරුදු 500ක වගේ ඈත ඉතිහාසයක් තියෙන ලෙනක් මේ ලෙන එක එක්කෙනෙක් තමයි සොයලා තියෙන්නේ ඒ කියන්නේ ගඩයක් දඩයන් කාර ඉතර වැඩි යුගයේදී ඇතින් මේ ලෙන ඉතාම ලක්ෂණයි මේ ලෙනෙහි ඇතින්ම සාමාන්‍ය හිතනව නම් 100කට වගේ ඉන්න පුළුවන් ඒ තරම් ලක්ෂණයි ඒ වගේම දියඇල්ල මේක දූවිලිඇල්ල කියලා කියන්නේ මෙතන දූවිලිඇල්ලේ මේ වෙනකොට විශාල ලක්ෂණ වතුරක් තියෙන ලක්ෂණ ඒ වගේම දියඇල්ල හරිම හොඳයි එහෙනම් ඔය ටික තමයි මාමගෙන් අපිට අද දවසේ අහගන්න ලැබෙන්නේ. හොඳයි එහෙනම් සියලුම දෙනාටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා අපි නිදා ගන්න යන්නේ. පොඩ්ඩක් ගිනි තපලා. ගිනි කෙසේ වෙතත් දුම් තමින්න වෙලා තියෙනවා. රයිට්. අපි අද දවසේ එහෙනම් සමු ගන්නවා සියලුම දෙනාටම සුබ රාත්‍රියක්.